ආයුබෝවන් සුබ උදෑසනක් මේ තමයි සතියන්තේ ඉරිදා දවසේ ආරම්භය Show time with me Niro මට මේ ශේත්‍රයේ හමු වුණ පුද්ගලයන් අතරින් සමහරු exceptional and extraordinary special එක චරිතයක් ඉන්නවා ඇයව එදා ඉඳන් අද වෙනකන් මම දකින්නේ එකම විදිහට ඇය කතා කරන විදිහ හැසිරෙන විදිය hina වෙන විදිය ඇගේ පෙනුම ඇය එදා අද එමමයි මම හිතන්නේ මතුදාටත් එහෙම වෙයි මම හිතන්නේ මේකට හේතුවත් ඇය එදා වගේම අදත් ඒ විදිහටම සිටීම පැතීම තමයි ගොඩක් දේවල් තියෙනවා ඇත්තේ කතා කරන්න සහ මට ලේසි මොකද මම වගේම පැයට 60 වේගින් කතා කරන කෙනෙක් හින්දා බලන්න මම මේ කිව්වේ කවුරු ගැනද කියලා මොකද මේ ඔයාලා ගොඩාක් ආදරය කරන චරිතය ගොඩක් ලස්සනයි විතරක් ලස්සනයි ඔයත් ලස්සනයි ඉඳගන්න මන් දන්නවා අනුෂ කියන්නේ මේ ලස්සන පාටවලට ලස්සන දේවල්වලට ලස්සන තැන්වලට ගොඩාක් කැමති කෙනෙක් නිසා දැන් ඔය ඇස් දෙක මගේ මේ ගේ වටේට යන එක නවත්තන්න බෑ ඒ තමයි හැටි ඔය මගේ ගේ දැකලා ඇතිනේ මේ වගේ තමයි කේක් ඕනමස් ගොඩාක් තියෙනවා කලෙක්ෂන් එකක් තියෙනවා නේ කෝපි දෙනවා නේ yes thank you බලන්න ටේස්ට් කරලා කොහොමද කියලා okay මම හිතනවා එයා අද වැඩිපුර කතා කරයි කියලා. මොකද බොහොම අඩුවෙන් කතා කරන කෙනෙක්. එහෙම. මම හිතනවා එයා පොඩක් සද්ද හයියෙන් කතා කරයි කියලා. මොකද බොහොම හෙමින් කතා කරන කෙනෙක්. මම හිතන්නේ මම වැඩිපුරම ඇගේ මේ හනින් අහලා තියෙන ප්‍රශ්න කෑවම අහන්නක නිරෝගෙන් කියලා. ආ එහෙම කියනවා. ඔව්. මේත් මට මේ ශේත්‍රයේ හමු වුණ අය අතරින් බොහොම විශේෂ චරිතයක්. මම ගොඩක් ආදරය කරන චරිතයක්. හේතු ගොඩාක් නිසා එදා ආදරේ අදත් එහෙමම තියෙනවා හෙටරත් එහෙමයි බලන්න නිරෝගී ස්ටයිල් එකෙම දැන් කවුද එන්නේ ඉඳගන්න එකටාවත් බැහැනේ මගේ වැඩි මේ 10 වෙදි පටන් ගන්න බෑ ඒකයි මම ඔය දෙන්න එකට එන්න වාගේ all right අපිට කෝපි හදලා මයින් තියෙන thank you නිරන්ත මං කී කියා හිටියේ අනුෂට මේ කතා කිරීමේදී නම් අනුෂාගේ ඔපොසිට් එක ඔයා ඔව් නේ වචනයක් ගන්න අර ඉබ්බගෙන් පිහාටු
ගන්නවා වැඩක් නෑ. ඒ කියන්නේ ඉන්නන්ති හැමතිස්සම සහභාගී නොවු නෑ බෑ එච්චරයි. අන්න හරි. වැඩි කතා කරන්න. කණි වශයෙන් උත්තර දෙන්න ගොඩක් කැමති. නිරෝගී. එහෙනම් ඔබන් ගොඩක් කැමති ඇති. මේ හොඳ ලක්ෂණයක්. ඒකද ඔයාගේ විවාහ ජීවිතයේ සාර්ථකත්වයේ රහස? වෙන්න ඇති. හැබැයි කියන්නේ බෑ අනුෂා. සමහරු ඉන්නවා පිටතර ඇවිල්ලා ගොඩක් පොඩ්ඩක් හිමින් කතා කරන්නේ. ගෙදර හයියෙන් වැඩිපුර කතා කරන අය. නේද? නිලන්තිත් එහෙම දන්නේ නැහැ. අපි හාව බලන්න අහන්නකෝ ඔයා මං අහ මගෙන් අහන්න ඕනේ නෑ කාගෙන් අහන්නේ අහන්නකෝ හස්බන්ඩ් නේ අහන්නකෝ අයියාගේ එහෙනම් අයියා තමයි හරියට උත්තරේ පුදුමයි අහන්නකෝ නිරෝගීන් කියලා කිව්වේ ඉතින් දැන් මේ තරුණ නිලියන් දෙදෙනෙක් නමුත් කෙනෙක් අවිවාහකයි කෙනෙක් විවාහකයි නමුත් මේ දෙන යුගල පද දෙකක් වගේ මට අනුෂ කිව්වොත් එතන නිලන්ති ගැන කතා කරනවා මමයි අනිවාර්යයෙන් නිලන්ති කිව්වොත් සිනමාවට හෝ කොමාර එච්චර එහෙම නටන්න පුළුවන් එහෙම නර්තනය කියන එක ගොඩක් ඇවිල්ලා තිබුණේ නැහැ නටන්න පුළුවන් නිලිය නැහැ කියන එක. මම හිතන්නේ ඒක වෙනස් කරමින් අපි එන්න ආවා. කියන්නේ මම නර්තනය කියන මම පුංචි කාලේ වැටි වැටි නැගිට කාල නර්තනයේ නිසා ඒ නර්තනෙත් එක තමයි සිනමාවට එන්න හම්බුනේ මට. මම හිතන්නේ ඒ වගේම තමයි නිලන්තිත්. එතකොට මමත් සිනමාවට ආව ඉස්සෙල්ලාම දිත්‍යසලාගේ ගෲප් එකෙන්නේ ඩාන්සින් වලින් තමයි මාත් පටන් ගත්තේ. ඒක තමයි ඉදිරියගේ සමාන සමානත් ඊට පස්සේ වේදිකාවට කියන්නේ ඕපන් ස්ටේජ් කියන එකට මම හිතන්නේ මුලින්ම මට නොතේරෙන කියන්නේ මම පාසල් යන කාලේ තමයි මම ස්ටේජ් එකට ඩාන්සින් කරන්න ආවේ කියන්නේ හින්දි සොංග්ස් වලට නටන්න ආවේ ඩාන්සින් කරන්න ආවේ ඒකම තමයි මම හිතන්නේ කටහන ශ්‍රීමත් අයියාගේ මම මතක නැහැ ඒක ඒකට මුලින්ම වේදිකාවට ආවෙත් මම කියන්නේ සිනමා නිලියක් හැටියට හින්දි මියුසික් වලට dance කරන්න කියලා ආවේ මම. ඔකේ. ඊට පස්සේ නිලන්තේත් එක්කම ආවා. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක එකතු වුණා. ඊට පස්සේ අපි තව තව ආව. අන්න එහෙම එක. ඒ කියන්නේ උල සමකාලීන නිලියන් දෙදෙනෙක් නිසා නෙවෙයි. ඒ කියන්නේ සමකාලීන නර්තන ශිල්පිනියන් දෙදෙනෙක් නිසා. ඔව් ඒක නේ. සාමාන්‍ය සමකාලීන නිලියන් දෙදෙනෙක් වුණාමනේ කොම්පිටිෂන් එක ෆීල්ඩ් එකේ හිටියා මම එනකොට මම හිතන්නේ. මට මතකයි මම ටික දවසක්. ඔයා එහෙමද? ඔව් අපි හරි ළඟ ළඟ. ඒ කියන්නේ ඔයා මම අර්ජුන සුරජ් සුරේෂ් එක කට්ටියක් ඉන්නේ ඩාන්සින් කරන්න පුළුවන් සෙට් එකක් එනවා. ඔව්. يعني පිරිමි ළමයි පැත්තෙන් ඒක පිරිමිලේක ආපු කට්ටිය. එකම කට්ටියක්. රජිතල ඔක්කොම එන්නේ වෙනම. ඒ කියන්නේ එකට එන්නේ. සමහරු නම් කියන්නේ ඔය දෙන තරඟකාරියන් සහ තරහකාරියන් කියලා. කවදාවත් නැහැ. එතෙන්ට පවා ගිහින් තියෙනවා සමහරු. එහෙම. නෑ කොහොමත් එහෙමනේ. ඒ කියන්නේ අපි අතර මුකුත් නැහැ. අනිත් අයටනේ ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නේ. ඕකේ. ප්‍රශ්න වලට කැමති වෙන්නේ. එහෙම දෙයක් නෑ. මම දැන් නිලන්තී මයි කවදාවත් තරඟ කරේ නෑ. ඕකේ හොඳයි එහෙනම් මං හිතන්නේ ෆෝර් අ ස්ටාර්ට් එතන නවත්තන එක හොඳයි. තව ඔව් දේවල් තියෙන නිසා කතා කරන්න. පික්චර් අපි බාකි හේමරි දෝස්. සින්තුරි තවම ඉවර නෑ. ආ ඉතුරුයි. මේ හැම දෙයක්ම කරන්න කලින් මං දන්න ඔය දෙනට හොඳ අත්ගුණයක් තියෙනවා කියලා. හරි ඔබේ නර්තනයේ රංගනය විතරක් නෙවෙයි. හොඳට ඉවුම් පිවුම් පවා පුළුවන්. ඔකේ කවුද කිව්වේ මම කියන්නේ ඔයා කියන්නේ අහන්නකො නිරෝගීන් කියලා ඔන්න කියනවා නේද ඇත්ත අහගත්තා නේද දැන් එක්ස්පීරියන්ස් එක වැඩි ආව අනුෂා කියාගෙන මාවේ නිරන්තරයෙන් දැන් බිරිඳක්නේ හොඳට එක්ස්පීරියන්ස් ඇති උදේ දවල් රෑ කෑම හදලා කියලා ඇත්තද එහෙමද ඔයා කුස්සියම දින්න දවස පුරා බිරිඳක් වුණාම ඉතින් උදේට දවල්ට රෑට කෑම දෙන්න ඕනේ ඒ කියන්නේ අනුෂා උදේ දවල් රෑට කන්නේ නැද්ද මං කනවා මට ඉතින් තාම උයලා දෙනවා අම්මා තාම බබානේ නේද ඒකයි එනිවේස් මේ ඔකීර මේ මගේ කෑම එක පහු කරන්න බෑ තව මොකද මගේ මොබයිල් කිචන් එකක් තියෙනවා අපි එතන ගිහලා බ්‍රෙක්ෆාස්ට් එක හදලා ගමන් කතා කරමු ඕකේ කම් ලෙට්ස් ගෝ ඕකේ නැන්ති තුන් දිනකට මලස්ටි කරන මම අලුත් වීම හොයන ඕකේ
හොඳ ගෘහණියක් සහ වෙන්න ඉන්න ගෘහණියක් වශයෙන් අයිඩියාක් ඇවිල්ලා තිනේ මුල ඇස් දෙක කුරේ නෑ මට පුළුවන් දැම්ම වෙතින් අපි මෑ පුදු කරන්න පෑනේ හරි අශානේ තැන්කියු අනේ තැන්කියු නෑ මගේ එහෙම ඉවසක නෑ මිලන්ට ඔයාලට මේක හදන්න පුරුදු කරා යනුෂා මම ඔයාලට මේක කන්න පුරුදු කරා නන්ද කියන්නේ ඔන්න එහෙම දැන් මම අත දාන්නේ දැන් ඔයාලට පුරුදුනේ කරන්නේ ඔව් අහන්න මෙන්න මේ පුරුදු වෙන කෙනාට වැඩිපුර වැඩ කරන්න වෙන්නේ මොකද කියනෝනේ අර කරන්නේ මේක කරන්නේ ඒක මොකද මේක හොදන්න කියන්නේ බටර් ගන්න කමන්නේ ඕකේ සාමාන්‍ය මුලින්ම මොකද්ද කරන්නේ මොනවද කරන්නේ ටීචර් මොනවද අපි ලැන්ග්විජ් එක හදන්නේ ඔව් ඒක හදන්න කලින් අපි අත සෝදා ගමු මම ඒක හදන්න කලින් කියන්නේ මම අද්දි පෙන්නවා අත සෝදා ගන්න ඒක නිසා නේද මම කුණේ රෝ බය වුණා නේද අත හොන නැතුව හදන්න මට විශ්වාසයි කණ්ඩෙපයි ඒකනේ හරි දැන් මේ අපි හදන්න යන්නේ ටුනා with cheese sandwich එකක් නේද Wow. Thank you so much. Hari Marasai. Api inda breakfast ganimu me show time with Nirav. Kanjana yage. Eyagen gatha nika sweet ekak ahana. Mokadde? Oy attare madri karapu kella kawada kiyala. Okay. That's a good one. Be the babe, what you did all the key. Everybody does it and you can do it too. Left the right the correct change churame do. අනිත් දේවල් කොහොම සාවධානයෙන් සමාදානයෙන් කරනවද මම දන්නේ නැහැ නමුත් කුස්සිය නම් යුද්ධයක් පටන් ගන්න කලින් මම ඒ ටග් මේරුවා එහෙම නෑ නේද එහෙම තමයි මං හිතන්නේ එහෙම නම් ඒ කියන්නේ ඔය දෙන්නේ සාමාන්‍ය චර්යාව මිනිසුන්ට පේන්නේ තරකාරී විදිහට ඔව් ඉතින් හරිනේ ඉතින් එනං නිලන්ති එක රස එකට හැද මන්ට රස එකට හැද ඔව් කොහොමද ඒ රස දෙකම රසම රසයි. Thank you so much. Thank you. ඔව් දැන් අපි ආයෙමත් කතා කරන්න පටන් ගත්තොත් අනුෂා තවම අවිවාහකයි. නිරන්තරයෙන් ඒ වගකීම ගත්තා. එතකොට අනුෂා දැන් පෙම්වතියක් නේ? නෑ. අනේ. ළමයක් වදිනවා. මොකද්ද? වැරදි කිව්වා. මගේ ළම මීට එක. මේ වෙල බොරු කිව්වත් අහු වෙන ගැජට් එක. එහෙම නෙවෙයි තියනවාද? මෙමුතියක් නෙවෙයි කිව්ව ගාම පත් උනා. ඒ කියන්නේ අනුෂ මෙමුතියක්. ඒක මම නේ දන්නේ ඇත්ත ඉතින් නෑ. එනවා ඉතින් බොරුවක් කිව්වොත් මේකට අහු වෙන්නේ. ඉතින් එහෙම
කවුද මම අර කවුද එනමේ එනමේ කඩමුද නෑ මම අහන්නේ දැන් මම පින්වතියක් කියන්නේ කිව්වම මේකපත් වුණා ඉතින් මං එයාගෙන් අහන කවුද කියලා ඔයා කවුද එහෙනම් අවසාන වාශයෙන් අනුෂ පින්වතියක් කියලා හිටියේ කවුදද ආ ඒක ලැස්ස පොඩි එහෙම හැමතැනද එහෙම ඇහුවොත් මම පින්වතියක් කියලා හිටියා එහෙම ලොකු කාල පරිච්ඡේදයක් තුල නෙමෙයි ඉතින් පින්වතියක් වෙන්න අවස්ථාව හම්බුණා මට ඉතින් එහෙම නැහැ කියන්නේ ඉතින් බඩ ආදරේ පතුන්නේ නැත්තේ ආ ඒක මට ආදරේ කරපු ගොඩක් අය හිටියා මමත් ඉතින් ආදරේ කරා කීයක ත්‍රිපියද අනික ගොඩක් අය හිටියන පොඩක් නෑ මට ගොඩක් අය ආදරේ කරා ඉතින් එහෙම තිබුණා ඉතින් ඒ අතරින් ඉතින් ඒවට මොකද වුනේ අය ඒවා මේ දුරුදු ගියේ නැහැ එකක් නම් එහෙම කියන්නේ කේන්දර නොගලිපම නොගැලපීම මත ඒක මොකක්ද දන්නේ කවුද දන්නේ පටන් ගත්ත කොහෙන්ද ඉවර වෙන්නේ කොහෙද දන්නේ නැහැ. හැබැයි මේ කාලේ තමයි හොඳින් ලස්සන ජීවත් වෙන්න තියෙනවා නම් මිනිස්සුන්ට ආදරය කළ මිනිස්සුන්ට උදව් කරන එකත් ඇති. ඔකේ ඉතින් ඔය දෙන්න ෆස්ට් එකට මේ විදිහට ඉන්ටර්විව් එක මීට් වෙන්නේ ෂෝ ටයිම් විත් නිරෝ එක. ඉතින් දවසේ කවුරු හරි ඇහුවොත් එම අනුෂ නිලන්ති එකට හමු වෙන පළවෙනි ෂෝ එක මොකද්ද කියලා මතක කරගෙන ඉන්න ඕනේ නැනේ. ෂෝ ටයිම් විත් නිරෝ. කියන්නේ තියෙන්නේ ඉඳ ඔය දෙනගේ සමානතාව සහ වෙනස්කම් ගොඩක් අද හොයා ගන්න පුළුවන්. දැනටමත් ඒක තමයි වෙන්නේ. සහ දන්නවනේ නිරන්ති අනුෂ අපේ රට ජනතාව විශේෂයෙන්ම සිනමාතරු ගැන බොහොම උනන්දුවෙන් අවධානයෙන් ඉන්නේ. ඒගොල්ලෝ මොනවද කරන්නේ මොනවද කියන්නේ කියන එකත් එක්ක. එතකොට ඒගොල්ලෝ හිතට පතන විදිහ කවුද යාළු කවුද තරහ කවුද කාත් එක්කද යාළු කවුද කාත් එක්ක තරහ වගේ දේවල් ගැන හරි උනන්දුයි. ගොසිප්. ඔකේ. යස් අන්න හරි. මොන ප්‍රශ්න තිබ්බත් ඔය දෙන තුගල පද දෙකක් වගේ එකිනෙකට කතා කරලා අනිත් එකේ නම කොහොමවත් මතක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම දෙකුත් තියෙනවා. ඕකේ එහෙම කියන ගමන් දැන් මම එනවා මගේ ෂෝ එකේ පළවෙනි සෙග්මන්ට් එකට. හා ඕකේ මෙන්න මේ සෙග්මන්ට් එකට මූණ දෙන ආකාරය මම කියන්නම්. මූණ දින දිරන ආකාරය මම කියන්නම්. හරි මම අහන ප්‍රශ්න වලට තියෙනවා. කෙලින් අවංකව හිත හිතා බල බලා ඉන්නේ නැතුව පැහැදිලි කිරීම නොදී නිදොස් වෙන්න උත්සාහ නොකර උත්තර දුර නම් ඉක්මන්ට කෙටියෙන් මෙන්න මේ විදිහ ෂෝ ටයිම් විත් දිරෝ ස්පෙෂල් gift hamper එක ලැබෙනවා දෙන්න අතර මේ තරඟයක් තියෙන්නේ හැබැයි අපෙන් අහන්නේ පො ලංකාවේ කැමතිම නළුව කවුද එහෙම නිලිය කවුද එනම මම අකමැතිම නළුව කවුද අකමැති නිලිය කවුද කවුද අනුෂා ලංකාවේ වා කැමතිම නළුව හනලිය වැහුවත් ඔයාලට උත්තර දෙන්න ලේසි මං අකමැතිම නළුව හනලිය වැහුවත් ඔයාලට උත්තර දෙන්න ඒක ඔව් කැමතිම පුළු ලේසි ඒක හන්නේ පානේ ආ ඒක තමයි ඕල් රයිට් කවුද මුලින්ම මූණ දෙන්නේ මේ සෙග්මන්ට් එකට මේක දෙන්න අත තියෙන තරගයක් ආ නෝතේ වැඩි ලකුණු ගන්න කෙනාට තමයි මේ හැම්පර් එක ලැබෙන්නේ ඒක නෝකට තනි වචනෙන් උත්තර දෙන්න ඕනේ නෑ 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 එහෙම නෙමෙයි මම කියන්නම් කොහොමද මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ කියලා ඒ 퍼ෆෝමන්ස් එක අනුව තමයි මේ හැම්පර් ලැබෙන කාඩ් එක තියෙන්නේ. ඔයා කියන්නේ තින්. ඔය දෙන ඩිසයිඩ් කරන්න. ඒ කියන්නේ තරම් කරන්න කවුද කියලා? ඔව් අපි බලමු ඒක දිවත් ඔය දෙන. දැන් වග කිම් නිකන් ඉන්න තරම් වැඩි වලන්ද කියලා. මේක බලමු. දැන් වග කිම් නිලන්ද ටිකක් වැඩි වගේ. ඔක්කොම. නිලන්ද ඔයාට මොකද ඒක කියන්න තියෙන්නේ? හ්ම්? මට ඉතින් මොකද කියන්න නැහැ ඉතින්. ඒ තමයි අනුෂගේ හැටි සහ නිලන්දගේ හැටි. මොකද කවන්නේ දෙන්නේ එකෙක් කියන්නේ කවුද මුලින්ම මේ මුණ දෙන්නේ කියලා? කොහොම නැති ඉතින් අපි දෙන්නා ඔකට මුණ දෙන්න ඉස්සර. හරි අනුෂ. මොනවාද? ඕකේ. අනුෂ නිලන්ති ඉගෙන ගනි එතකොට. කොහොමද මේකට මුණ දෙන්නේ කියලා? නේද? හරි. අනුෂාට යොමු වෙන ප්‍රශ්න ටික. ඕකේ. ඕකේ. ඉක්මනට උත්තර දෙන්න ඕනේ. හරි. තිරේ පෙම් කරන්න කැමතිම නළුවා කවුද? මං කිව්. ඔය කිව්වද යා? මං කිව්. එහෙම නළුවෙක් ඉන්නවද මං කිව්වේ කියලා තිරේ
පෙම් කරන්න කැමති නළුවා ෂාරුඛ් ඛාන් ලංකාවේ නළුවා හොඳ විතර తిරේ විතරයි කිව්වේ ලංකාව කිව්වේ නෑ ප්‍රශ්නයක ලංකාවේ අයියෝ කමලා දරාජ් ඕකේ මම කියන රංගන ශිල්පීන්ට වෙනත් වෘත්තියක් සම්පාදනය කරන්න ඕනේ ඔයා හරි සජෙස්ට් කරන්න සුරජ් මාපා ඩාන්සි එයා ඩාන්ස් කෙනෙක් නිකෝ මාතේ ඉඳ වෙන වෘත්තියක් දෙන්න මං ආසයි එයා කාර් රේසින් කරනවා ඕකේ 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 රංජන් රාමනායක මං ආසයි එයා කාය වර්ධන මොනවාද කියන්නේ ඉතින් එයා කාය වර්ධන එකේ නේ අලු කමෙන් හාගිහාම කායවද මධ්‍යස්ථානයක් පවත්වන ජිම් එකක්ද ජිම් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්ද ඔව් ඕකේ ෆයින් රොෂාන් පිලපිටිය අයියෝ මං ආසයි රොෂාන් අයියා ටීච් කරනවාට ඕකේ ටීච් කරනවා ටීච් මොනවා ටීච් කරනවා කමන්නේ ඕන විශ්ව ඕකේ අර්ජුන් කමනත් මං කැමති දේශපාලනික Alright. Okay. Anusha දවසකට මාධුරි දීක්ෂිත වුණා නම් මොකද කරන්නේ? පැය 24ම නට නට ඉන්නවා. Okay. ඒකේ මුළු දවසම නට නටාම ඉන්නවා. Okay. දැන්ත් මාධුරි වෙන්න ඕනේ. දැන්ත් මං එහෙම තමයි. මාධුරි වුණත් එච්චරයි. ඒ කියන්නේ. Alright. මේ අයගෙන් එක් අයෙක්ව තෝරගන්න ඕනේ. හේමල් සුරජ් වඩා දක්ෂ නර්තන ශිල්පියා කවුද? හේමා රොයිලි සිල්වා ජයන්ත චන්ද්‍රසිරි අයියෝ වඩා දක්ෂ අධ්‍යක්ෂවරයා කවුද රොයිලි සිල්වා ඕල්රයිට් ඕකේ ඔයා ජර්නලිස්ට් කෙනෙක් වුණා නම් ඔයා ඉන්ටර්වයුව එකදී මේ අයගෙන් අහන්න කැමති මොනවද බන්ද සමරසිංහගෙන් අහන්න කැමති මොනවද ප්‍රශ්නයක් යොමු කරොත් මේ ශේෂ්ත්‍රින් ඔබ ලැබු ලොකුම අත්දැකීම මොකක්ද කියලා ඕකේ රොයිලි සිල්වාගේ ඔබ වෙනකොට නලුනිලන් කී දහක් මේ සිනමාවට ගෙනල්ලා තියෙනවා. ඕකේ. රන්ජන් රාමනායක. අයියෝ. රන්ජන් අයගේ. එයාගෙන් ගත්තා නිකන් ස්වීට් එකක් අහනවා. මොකද්ද? ඔය ඇත්තටම ආදරේ කරපු කෙල්ල කවුද කියලා. ඕකේ. ඕකේ. That's a good one. හරි. ඒ තමයි ආගේ segment එක. ඒ විදිහ තමයි අනුෂ මූණ දුන්නේ. අර මොකද හිතෙන්නේ? ඔය ලීලි ලකුණු දෙනවා. මට මතකයි කොහොමද perform කරන්නේ. ඔය කෙල්ලේ උත්තර දුන්නා. Yes. නියන්ත මොකද හිතන්නේ අනුෂේ පර්ෆෝමන්ස් එක? හන්දයි. හන්දට පර්ෆෝම් කරා. එහෙනම් දැන් බලමු ආකෝන්ස් පර්ෆෝම් කරන්නේ. අනේ එක නම් බෑ මට නම් බෑ වගේ. ගෑප් එක කියලා පණින්න බෑ මං එකේ මුණ දුන්නා. අපි පටන් ගනිමු. ඕකේ. නිරන්ත නිරන්තගේ සැමියාගෙන් දකින නරකම දේ මොකක්ද? ඒ කියන්නේ මම තමයි අමාරු දැම්මනේ. නිදි මරණ එක. නිදි මරණ එක. ආ ඕකේ. අවෙලාවේ නාන නාන එක ඕකේ රෑවත් පාන්දර දෙකට තුනවත් නාන එක තව තව මොකද ඩ්‍රයිව් කරනකොට හැමතිස්සෙම ෆෝන් එකේ පොලිසියෙන් මෙයාගෙන් එක අයක තෝරගන්න බන්දු සමරසිංහ ජයසන් කුරේ හාස්‍ය රංගනයේට වඩා දක්ෂ කවුද මේ දෙන්නම කැමති ඉති වඩා දක්ෂ කවුද හාසි රංගනේ වටිනා විදිහට හැබැයි ඇත්තටම දෙන්නම දක්ෂයි. ඕකේ. මම නම් බෑ. ඒ කියන්නේ මම ඇත්තටම දෙන්නගෙම ඒ කියන්නේ වෙනස් නේ දෙන්නගෙම හාසි. ආ, සාධු කිරීම අවශ්‍ය නැහැ. ඕකේ. නිලන්ති අනුෂා වඩා දක්ෂ නර්තන ශිල්පිනිය කවුද? නිලන්ති. ඕකේ. බන්දු සමරසිංහ වඩා හොඳ අධ්‍යක්ෂවරයා කවුද? රොයිලි සිල්වා බන්දු සමරසිංහ. මං කැමති රොයිලි සිල්වා. ඕකේ. නිරන්ති අවිවාහක නම් මේ ශේස්ත්‍රයේ විවාහ යෝජනාවක් කරන්න කැමති නළුවා කවුද? ශේස්ත්‍රයේ. ශේස්ත්‍රයේ.
නැද්ද එහෙම කෙනෙක් සුසුකම් තියෙන කෙනෙක් නැද්ද අතරෝ සුසුකම් කෙනෙක් නැහැ නේද ඒකම අතරේ රයිට් ඕකේ නාලට කොතනද මේ ආයත මොනවද වාර කියන්නේ තියෙන කියලා කියන්න ඔබ චිත්‍රපට වලට නොගන්න අධ්‍යක්ෂවරුන්ට මාව ගන්න කියලා කියන්නේ හොඳයි මුදල් නොගෙවන නිෂ්පාදකයින්ට නිෂ්පාදකයට කියන්නේ කරුණාකර මට මගේ සල්ලි මං කියන්නේ නැති ඕක කියන්නේ ඕකේ වෙන්ග හොඳයි නන්දි හොඳ පොම් කරන හැබැයි යස් ඇත්තම ඔබ සමග හිනා වෙන්නවත් නැති සමහර නෙලියන්ට මොනවද කියන්නේ මමත් හිනා වෙන්නේ ඕකේ වව් හොඳයි ඇක්ටර් කෙනෙක්ගේ බිරිඳක් නොවීමේ වාසිය මොකද්ද නළුවෙක්ගේ බිරිඳක් නොවීමේ වාසිය මොකද්ද එමත් නැත්නම් නළුවෙකුගේ බිරිඳක් වුණත් තිබෙන අවාසිය මොකද්ද නොවීමේ වාසිය මොකද එතකොට තව නිලියන්ත් එක්ක රඟපානකොට දකින්න මේ අමාරුයි මූණේ පේනවනේ නිලන්දි හරි අමාරුයි කියන්නේ හරිත් ඒක මොකද්ද නිලන්දි මූණේම තියෙන එක නිකන් वाद विवाद कर මේ segment එකෙන් දෙන්නේ කවුද කියලා මට තීරණය කරන්න අපි ගනිමු චූටි බ්‍රේක් එක මේ ෂෝ ටයිම් විත් නිරෝ ස්වර්ණනේ මගේ පැත්තට මගේ දිහා බලන්න නිරන් දිහා බලන්න දැන් මගේ තේ ඕකේ හොඳයි ලකුණු මතක තියාගන්න දැන් දෙන්නම අරන් තියෙන්නේ එක ලකුණ බැගින් ඉංග්‍රීසි මේ කන්දේ බූටි ෂූටි පංජාබි විච් ටු 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 ෂෝ ටයිම් විත් නිරෝ සෙග්මන්ට් එකට මුහුණ දීලා ජයග්‍රහණය කරේ කවුද කියලා මම තීරණය කළා. මගේ තීරණය කියන කලින් ඔය දෙන්න හිතන විදිහට කවුද ජයග්‍රහිකාව? මම හිතන්නේ නිලන්ති කියලා. නිලන්ති කියන්නේ කවුද කියලා? මොනවද බේරෙන්න පුළුවන්. එහෙමද? ඔව් මම ටිකක් විස්තරත් කියවන්නේ. හා. ඕකේ. කොහොම නමුත් සෙග්මන්ට් එකට හොඳින් මුහුණ දීලා ජයග්‍රහණය කරන්නේ ඕ නිලන්ති ඔබ. මොකද නිරන්ති ඔයාගේ අලුත්ම අවතාරයක් අර දැක්කා. හිතන්නේ ප්‍රථම වතාවට වැඩිින් කතා කරා. වැඩිින් කතා කරේ, කෙලින් කතා කරේ, බය නැතුව අවංකව කතා කරේ. ඒ නිසා දුන්නා. නිරන්තිට ජයග්‍රහණ හිමි වෙනවා. අනුෂත් හොඳ තරගයක් දුන්නා. ඔව්. අනුෂත් හොඳ තරගයක් දුන්නා. නමුත් තරග කරා දුන්නා. ඔව්. ඊට වැඩිය ඉදිරියේ නිරන්ති හිටියා ඒ සෙග්මන්ට් එකේදී. හිතුවේ නෑ නේද? හිතුවේ නෑ. ඕකේ. කවන්නේ කොහොමද අනුෂා? ඔයා අදයිපත් ඉන්නපාවක තව සෙග්මන්ට් එකක් තියෙනවා. ඔයාලට තව හැම්පර් එකක් දිනා ගන්න. නමුත් ඊට කලින් මම හිතන්නේ මේ අවස්ථාව හොඳයි කියලා මගේ ෂෝ එකේ සෙල්ෆි එක ගන්න. ආ, ගමු. This is a selfie moment. ඕකේ. Shall we? මං ඉන්නම් ඔතනට. අනුෂා, ඔයා තමයි ගන්න ඕනේ. සෙල්ෆි එක ගන්න ඕනේ. එන්න. හරි. ඕකේ. Right. Okay. So if you gonna come, can you do short time with Niro Kira? Okay. Okay. Short time with Niro. Ayo. Okay. Right. Okay. Thank you so much. Right. Okay. May selfie ka magi phone ni kisang ni may tulong ni. Okay. Ogun balaga ni tulong. May kisang magkada wende kira. Hard. All right. Thank you, manang. Oil dena kena. දේවල් ටිකක් දැනගන්න අපි ගියා ඔයගලගේ යාළුව සහ ෆෑන්ස්ල ගාවට. ඕකේ අපි බලමු දුනාදේ මොකද කියන්නේ කියලා. හයි අනුෂා, හයි නිලන්ති, හයි නිරෝෂා. ඉතින් මම ඉතින් කතා කරන්න හදන්නේ අනුෂා ගැන. ඉතින් අනුෂා ගැන කියන්නේ අනුෂා ගැන කියන්න හදන්නේ නිලන්ති ගැන කතා කරන්න අකමැතිකමක් අද මොකද මම නිලන්තිත් එක්ක වඩා අනුෂාත් එක්ක ගොඩක් වැඩ කරලා තියෙනවා. ඉතින් අනුෂාත් එක්ක ටුවර්ස් මං කීපයක් කරලා තියෙනවා. අනුෂා කියන්නේ ඇත්තටම මගේ සහෝදර ශිල්පිනියක්. මම සෑහෙන කාලෙකින්දලා ඇත්ත එක චිත්‍රපට වල රඟපාලා තිනවා. පුද්ගලිකවත් මම ඉතාමත් කැමති නිලියක්. හැබැයි යාගේ මා එකම එක අකමැති දෙයක් තියෙනවා. මොකද යන හැමතැනම අම්මව එක්කගෙන. හැබැයි ඒ වුණාට අම්මටත් මම හරි ආදරේ.
දිලන්ති ඩයස් කියන්නේ ඇත්තම කියනවා මගේ සිනමා ජීවිතේ කලා ජීවිතේ මට හම්බෙච්ච පළවෙනි මිතුරිය. ඒ කියන්නේ මම එක්තරා අවස්ථාවක පළවෙනි මුල් කාලේ අසරණ වෙලා නිකන් මූරත් එකක ඉන්නකොට මං වෙඩින් ඇවිල්ලා නිකන් ගැලවුම් කාර්යයක වගේ මාත් එක්ක කතා කරලා මට එතන හයියක් දීපු මගේ මිතුරිය අනුෂක්කව රඟපානට වැඩිය ගොඩක් මාස කරනවා ඩාන්සින් පැත්තට. එයා ඩාන්සින් කරනවා බලනවා කියන්නේ ඉතින් අපි කාටත් නැට වෙනවා වගේ. නිලන්ති ගැන නම් කියන්න තියෙන්නේ නිලන්ති මගේ තැන්කියු බඩි චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑව. එයා කියලා තියෙන්නේ එයා දැන් අපි උනත් විහිළු කරනකොට බොහොම කැමැති වගේ ඉන්නවා නිකන් කැමැති වගේ ඉඳලා ඊට පස්සේ වැඩේ වුණාට පස්සේ අඳුරන්නේ නැහැ වගේ යනවා. හැබැයි ඊට වඩා මං ආදරේ මාත්‍ය කියලා යන්නේ මාත්‍ය. නිලන්ති ඩයස්ගේ මම දකින අකමැතිම ක්වලිටි එකම මම හිතන්නේ අලුත් පැටර්න් වලට යන්න ටිකක් බයයි. මම හිතන්නේ විශේෂයෙන්ම හෙයා ස්ටයිල් එක වෙනස් කරන වගේ දේවල් වලට චුට්ටක් බයයි. මම හිතන්නේ අන්න ඒකට මං චුට්ටක් අකමැති. අනිත් එක තමයි ඉතින් වචන පටලවා ගැනීම නිතරම අන්න ඒකට මං ටිකක් අකමැති. අනුත් ගැන කියන අම්ම ගැන කියන්න නැතුව බෑනේ ඉතින් අම්මයි ඔයයි එකතු වුණාම අනිවාර්යෙන් ස්වීප් ටිකට් වගේ ගන්න යන්න හරි ආසාවක් තියෙනවා. ඉතින් ඒක අපි හැමෝම දන්නෝ. ඉතින් ඔය දෙන්න ක්වෙරි මිස් වුණොත් අනිවාර්යයෙන්ම ස්වීප් කඩේක හරි මොකක් හරි පොඩි පොඩි ගැම්බල් කරන කඩේක තමයි ඔය ඉන්නව දකින්න පුළුවන්. අද වශයෙන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. නිලන්දි හොඳයි මට මතකයි ඒක චිත්‍රපටයක රංගපානකොට අපි රා අතුරක් දිගේ යන වාගේ දර්ශනයක් දෙනවා මායි නිලන්දි. මම අල්ලන් හිටපු අතින් අල්ලන් හිටපු ලනුව කඩා ගන්න පස්සේ යට ලනුව ඉල්ල මම අන්නවෙන් බේරුණා. එච්චර දුකක් වෙලා ඉන්නවා මෙයා නිකන් අපහාසය නවත් දැම්ම. අනේ ඒක මතක් කරනකොට මට කියන්නේ නේද කොයිලාද මම එහාටත් ඔය වගේ අපහාසය දන්න ඔය බලාගෙන ඉන්නේ. මම හිතන්නේ අනුසය දැම්ම ඇති නැටුවෙත් නැත්තම් රඟපෑවෙත් නැත්තම් ගොඩක් කලට එයාට මැච් වෙයි. මම හිතන්නේ එයාගේ හයිට් එකත් එක්ක පොල් කඩන වගේ දෙයක්. මේ එහෙම නැත්තම් මම හිතනවා එයා මොඳ නීතිඥ වෘතියකට මැච් වෙනවා කියලා. මොකද හේතුව එයා සාමාන්‍යයෙන් කතා කරන විදිහත් එක්ක සාමාන්‍යයෙන් එයාට බලන් ඕන කෙනෙක් කෙනියන් බය කරලා තියාගන්න. හැබැයි මාව බෑ. ඇත්තටම නිලන්ති ඩයස් කියන්නේ මේ හොඳ නර්තන ශිල්පිනියක්. ඒ වගේම හොඳ රඟපාන්නක් දන්නවා. එයා ගොඩක් නර්තනයේ පැත්තේ ඉස්සරහට යනවා නම් අපි ගොඩක් කැමතියි. අනුෂා දමයන්ති මම කැමතිම ක්වලිටි එක තමයි ඕන දෙයකට නායකත්වය ගන්නවා. අනුෂා දමයන්ති කියන්නේ හොඳ ඇක්ට්‍රස් කෙනෙක්. හැබැයි හුඟක් ඩාන්ස් කරන්න පුළුවන් නිසා එයා ඩාන්සින් කරනවා නම් දිගටම ඒක තමයි හුඟක් හොඳ. නිලන්ති ඩයස් තරහ ගිහිල්ලා ඉන්න වෙලාව ඒත් මූණේම ලොකුවට වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් අර පොඩ්ඩක් අර ඇහි බැම්බ දෙකෙන් කැහිම වගේ මෙන්න මේ වගේ මෙන්න මෙහෙම එකක් එනවා. අනුෂා දමයන්ති කියන්නේ ගොඩක් ෆැෂනබල් ලස්සන කෙනෙක්. එයා තව ටිකක් කෙට්ටුනා නම් හොඳයි. අනුෂා දමයන්ති නිලන්ති ඩයස් කියන්නේ මගේ ජීවිතේ නිකන් පුංචි අම්මයි ලොකු අම්මයි වගේ. මොකද ඒ තරමට ඒ දෙන මගේ ජීවිතේට හම්බෙලා තිනවා. ඔයාලට ඕල් ද බෙස්ට්. ඉතින් thank you මාව සම්බන්ධ කරගත්තට වගෙන කතා කරන්න. Love you. Bye. සිංහල සිනමා වංශ කතාවට මේ දෙන්න කරන සේවය ගැන යාළුවෙක් විදියට මම ඇත්තටම ආඩම්බරයි. ජයග්‍රහණය කරන කෙනාට මෙන්න මගෙන් තව හැම්පර් එකක්. ඕකේ දැන් ඉතින් තව හැම්පර් එකක් තියෙන නිසා අනුෂා ඔයාලට පුළුවන් මේ වෙඩින් සලස් කරන්න මේ හැම්පර් එක දිනා ගන්න. සමහරට ඔයාලට පුළුවන් වේවි. මොකද කියන්නේ නිලන්ති මේක සලසනගත් දෙනවද? මම කියන්නේ මොනවද terms and conditions කියලා මේ buzzers දෙක ගන්න. මොකද මේ buzzers දෙකෙන් මේ buzz කරලා තමයි උත්තර දෙන්න ඕනේ. buzz කරන්න. alright okay මම point කරලා buzz කරන්න. මොකද මම අහන මේ ප්‍රශ්න වලට මුලින්ම උත්තර දෙන්න හම්බ වෙන්නේ මුලින්ම බස් කරන කෙනාට. ඕකේ. හා මුලින්ම බස් කරොත් ඒ කෙනාට හම්බ වෙන අවස්ථාව ප්‍රශ්නට උත්තර දෙන්න. දැන් ප්‍රශ්නට උත්තරේ දැනගන්න ඕනේ නේ. අනේ හරි. ඕකේ. ප්‍රශ්න උත්තර දැනගන්න ඉතින් බස් කරන්න ඕනේ. බස් නොකර හිටියම මම දැනගන්න ඕන ප්‍රශ්න උත්තර දැන ගන්න. ඒක simple as that. Right? Ready? Okay. Let's start. All right. Run සමරන ජෝඩුව වාගේ ගීතේ ඉතිරි පද පෙළ. අපි දෙන්න මේ මල් පාරේ ඒකනේ අයිති නිලන්ති හරි තාක්ෂණික මනල ජීව වාගේ අපි දෙන්න මේ මල් පාරේ පාසල් ගිය කල හිතේ නැද්ද ඔයාගේ ඇයිද අධ්‍යානිය ම යන්නේ ඕකේ අති නේද හොඳයි නිලන්ති නිලන්තිට පළවෙනි ලකුණ ලැබෙන්නේ අනුෂා කම ඔන් රයිට් කඩවුණු පොරොන්දුව සිංහල චිත්‍රපටයේ ප්‍රධාන නිලි චරිතය රඟපෑවේ කවුද? රුක්මණී දේවී. ඕකේ. බස් කරන්නේ මගේ පැත්තට. මගේ දියවලා නිරන් කියවලා. දැන් මගේ තෝය. ඕකේ. හොඳයි. ලකුණ මතක තියාගන්න. දැන් දෙන්නම අරන් තියෙන්නේ එක ලකුණ බැගින්.
Right. Next question. පහත රටනාලසනයට භාවිතා කරන බෙර වර්ගය කුමක්ද? පහත රට නර්තනයට භාවිතා කරන බෙර වර්ගය කුමක්ද? මතකද කියන්න දෙකක්. උත්තරේ හරි හැබැයි බස් කරේ නෑ. ඉතින් එන්න බස් කරලා උත්තර දෙන්න කියලා මම ලකුණු දෙනවා. පවුනේ දැන් යාට දෙන්න යා කියලා. තවමත් කියලා බස් කරලා උත්තර දෙන්න නෑ. යන්න බැරි. ඕකේ. පරසතු මල් සිංහල චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ කවුරුන්ද? ගාමි පන්ස. Right. Okay. මොනරාගල දිස්ත්‍රික්කයේ අයත් වන්නේ ලංකාවේ කුමන පළාතටද? පලාත කියන්නේ අර මෙහෙම මෙහෙම වයඹ දකුණ මන්සෝ ඌ පලාත කියලා ලබන්නේ ලකුණ ඕනේ ඔයි ඕ sorry අතන නිකන් කිව්වේ මන් දන්නේ ඌ තමයි හරි මගේ මතකයටත් තාම ඒක තමයි මොකද ඡන්දයක් නිසා හැබැයි මම පැටලුවා අයිතනද වයඹ කියන්නේ පස්සේ තිබෙක ඌ නිසා මම දන්නේ මම නිකන් මම පලාත දිස්ත්‍රික්කයේ මේ අයතනේ කුමන පලාතද කියලා හොයාගන්නේ ඡන්ද සිප්පි කවද්ද කොහොමද කියන්නේ මට මොනරාගල කියන එකත් එක්ක මට ආ ඒ කියන්නේ මට ඒ ටිකක් මතකේ තිබුණා මේ මතිවරණයත් එක්ක ඒ කියන්නේ මොනරාගල හරි ගියොත් කියලා මම හොයලා ඒක කනා ෂොට් ප්‍රශ්නෙට නෝදාලිම් කරන්නකෝ ඕකේ හරිද මේ අතරින් ඉන්දීය නර්තන ශෛලියක් නොවන්නේ කුමක්ද කියලා කියන්න ඔඩිසි කුචිපුඩි කතක් කවාලි මේ දේවල් හතරෙන් ඉන්දීය නර්තන ශෛලියක් නොවන්නේ ආ කියන්න ඔඩිසි කුචිපුඩි කතක් කවාලි ඔඩිසි කියන්න වැරදි කවාලි කනා ෂොට් එකෙන් හරි අනුෂාට ලකුණක් ලැබෙනවා අනුෂාට ලකුණු තුනයි නියති ලකුණු දෙකයි ඕකේ ලංකාවේ උසම දිය ඇල නම් කරන්න ලංකාවේ උසම දිය ඇල මතක් වුණා ඒක වැරදුනොත් නේද ලංකාවේ ඉඳලා වැටෙනවා දුන් හිඳ වැරදි අයියෝ දියලම වැරදි නෑ නෑ මං කිව්ව එක තමයි උසම නෑ මම කියන්නේ මම කද කිව්ව උසම එයා උසම දියලුම කිව්ව කද කියලා මතක නෑ දියලුම දැකුවේ නෑ එයා කිව්ව දියලුම කියලා නෑ මං කිව්ව දුන් හින්ද කියලා නෑ වැරදි උසම මම බරකන්ද බම් බම්බරකන්ද මොකද කන්ද අපි කියන උත්තර දෙනවද දෙන්න වෙනවා මං කිව්වා මම සෑහෙන උදව් කරලා නේද ඕකේ ෆයින් අනුෂට ලකුණක් දෙනවා මොකද නැත්තම් මට දුකයි මේ ලකුණු නුදී ඉන්නේ අපරාධ මේ ලකුණු නේද බම්බරකන්ද ඒ නිසා නිරන්තරව ලකුණු දෙකකුත් අනුෂ ලකුණු හතරකුත් දැන් ලැබිලා තියෙනවා ඕකේ ගුරුත්වාකර්ෂණයේ බලය සොයාගත්තේ කවුරු විසින් අයියෝ ඇයි මේ නම් වෙන්නේ නැත්තේ මේ අනේ කිව්වට ටයිම් අවුට් අහ ඉන්නකෝ තව කොච්චර ඉන්නේද අනේ සමා වෙන්න ඕකේ මට ඒක නම් එන්නේ සර් අයිසැක් නිව්ටන් අනේ මම මේ කියන චරිත මොනවද කරන්නේ කියලා කියන්න මේ කවුද ලියනාඩෝ ඩාවින්චි කියන්නේ මොනවද කරන කෙනෙක්ද ලියනාඩෝ කවුද චිත්‍ර චිත්‍ර ශිල්පියෙක්. කිව්වා නැත කියන්නේ චිත්‍ර කියලා බලනවා. මම යාට කේක නම හරි පුදුම කිහිනොද කියලා යාගෙන යවුවා. ඕකේ. අනුෂාට ලකුණු පහක්වත් දිනන්ත ලකුණු දෙකක් තියෙනවා. ලකුණු මතක තියාගන්න. ඕකේ. කපිල් දේව් මොනවා කරන කෙනෙක්ද? කවුද? ඇක්ටර්. වැරදි. ක්‍රිකට්. Yes. අනාගතයේදී ඇඩ් කරයි. අනුෂාට හයයි දිනන්ත දෙකයි. අපේ පළාත දන්නේ කපිල් දේව්. Right, next question. Dustin Hoffman. Munna karan kenada? Ah, apiyan. Nirantiya karita kiwa. Dannane hari. Yeah.
ගංග ශිල්පියෙක්. අපේ උන්තිමානේ අපි. හරි. බොයිස් පෙරේරා නමින් ඉපදුණු ශ්‍රී ලාංකේය රංගන ශිල්පියා කවුරුන්ද? රවින්ද්‍රන්දේ. ඕකේ. අනුශේධ ලකුණක් ලැබෙනවා. ඔනේ අවසාන ප්‍රශ්නේ. Do villain Watson තවරා ගීතය තිබෙන්නේ කුමන චිත්‍රපටයේද? කුමන චිත්‍රපටයේ ගීතයක්ද? ක්‍රම සහ විදි ටික මම සොයා ගත්තා. අවසාන වෙනවා. ඉතින් මට දුකවන්ත වෙන්න ඕනේ ඔය දෙන්නට. දුකයි අවසාන වෙනවා. දුකයි තමයි ටිකක් තියන්න බෑද? බෑ. එහෙමද? ආ. තව තිබ්බනම් කියලා අතනනේ. අතනම අපිට හිතුන්නේ අපි මේ කියන්නේ. කියන්නේ අපි හරි රිලැක්ස්. අපි නවතුණා. මේක TV කේයි කියලා හරි රිලැක්ස්. අනුෂා සහ නිලන්ති එක සෝෆා එකක ඉඳගෙන කතා බහ කරනවා දකින්න එක. අනිත් එක මට ගොඩක් විශේෂයි. මොකද ඔය දෙන්න අද තමයි ඉන්ටර්විව් එක මුලින්ම එකට පෙනී ඉඳලා තියෙන්නේ. And මම ඔයගලට ගොඩාක් කැමතියි. ගොඩාක් ආදරේ. Thank you so much මගේ ගෙදරට ආවට, මගේ ෂෝ එකට ආවට. ඉතින් මම ඔයගලන්ගේ අනාගතයට ගොඩාක් wish කරනවා. එහෙම කියන ගමන් මම කැමතියි අද ඔයාලා දෙන්න මගේ ගෙදරට ආවයි කියලා සාක්ෂියක් වශයෙන් මෙතන අත්සන් තබනවාට. Okay. ඔයා ගෙදරින්නේ මේ ඩයරි එකේ තියාගද්ද මේ ඩේට් එක? I love you kiyatiwa. Thank you so much. ආදර හසරක් වගේ තමයි. Thank you so much. හොඳයි ඔන්න මාව අමතක නොවෙන්න අපේ selfies දෙක මෙන්න coffee mugs දෙකකට දාලා තියනවා බලන්න කැමතිද කියලා. Wow. ලස්සනයි. හරිම ලස්සනයි. මේ දවස අමතක නොවෙන්නයි මේ සුවනිය එක. මේ gift එක ගන්න දෙන්නේ මීෂා. අනුෂා නිරන්ති එහෙමනම් ඔය දෙන්නා සුපර් ඩාන්සර්ස් දෙන්නෙක්. මට එහෙමනම් ඩාන්සින් ටිකක් උගන්නලා යන්න. එන්න මගේ ඩාන්ස් ෆ්ලෝර් එකට. English make and they booty shooty Punjabi vich do 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 English make and they booty shooty Punjabi vich do 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 shake that do Oh mehfil da saj di te hilte dulte tu gore gore naughty naughty round